කම්බිනේෂන් අද අපි ආවේ පන්නේ පිටියට. පන්නේ පිටියේ විශේෂ කෙනෙක් කතා කරන්න තමයි අපි අද පන්නේ පිටියට ආවේ. ඉතින් මගී ප්‍රවාහන ශිෂ්‍යය ගැන කතා කරද්දී මෙයා ගැන කතා නොකරම බෑ වගේම මෙයා ගැන නොදන්න කෙනෙකුත් නැහැ. අද අපි ආවේ කුමාර මෝටර්ස්, කුමාර ඇල්විටිකල් මහත්තය හම්බේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා කුමාර මෝටර් සමාගමේ හිමිකරු කුමාර ඇල්විටිකල් මහත්තයා. ආයි බොනෝ. ඉතින් මගේ පළවෙනි ප්‍රශ්නේ කුමාර මෝටර්ස් කුමාර ඇල්විටිකල් මහත්තයා කොහොමද ඔබතුමා ප්‍රවාහන ශිෂ්‍යය සම්බන්ධ කොයි කාලෙද? ඒ කාලේ ඔබතුමා ආවරණය කරපු මාර්ග මොනවද? ඒ කාලේ කියන්නේ මේ මගේ පළවෙනිම බස් එක 1976 දීලිමී මොන්ඩේසින් අරන් හදපු බස් එක. ආදි දෙකක් මම ගලවිලා ගත්තා. ඒකත් මම ගත්තා නේද මට වැඩි ආයක. දැන් ඔබතුම ප්‍රවාහන ශිෂ්‍යය සම්බන්ධ වෙලා මේ විදිහ සාමාන්‍ය දශක විතර ආසන්න කාලයක් මම හිතන්නේ. ඉතින් ඇයි මේ විදිහ ප්‍රවාහන ශිෂ්‍යෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ? දැන් ඔබතුම ලොරි ස්ටේෂන් එකට ගිහින් කියනවා මොකද්ද මේ හේතුව? කියන්නේ මේ අතරම මේ කොරෝනා ප්‍රසංගයේ කාල සීමාවදී බස් එකක් තිබුණා. අතරම ගාල් කරන්න නැති වෙනක්. ඒක ගාල් කරන්න පාරක් ගන්න කාටවත් වදයක් එන්නේ. වදයක් එන්නේ දැන් නිසා මේ අතරම බස් ගොඩක් නිකුත්. ඒකයි එතකොට මොනම බස් එකක කිසිම තැනක් නැති වෙන එකයි කියලා. ඒක නෑ වගේ කියලා ඉතින් ගන්න එකට ආවම ආපහු නැවත බලන් ගැනීමේ අරමුණක් ඇති තමයි ඉන්නේ නේද? එතුමා දුරගතනින් මම සම්බන්ධ කරගෙන ආවම මට කිව්වා අයියා හම්බෙන්න කියලා මම ඉස්සර කිව්වා මම ඌ උදව් කරා. මම අතට ගන්නේ සේවාවත් මේ වගේ දේවල් කරන එකත් අපි අතට උදව් කරනවා. ඒකට ලොකු සපෝට් එකක් දුන්නා. එතනින් තමයි මම පටන් ගත්තේ. ඒක කරගත්තා. මම අතටම අවුරුදු 9ක් විතර ගියා. ඊට පස්සේ ඉතින් මුතු තමයි කියන්නේ තාක්ෂි උදව් වෙන නම් ඉතින් උදව් කරා කියන්නේ බස් එක දුවා ගන්නවා නම් මට අතටම දැන් කුමාර ගැන කතා කුමාර මෝටර්ස් ගැන කතා කරද්දි මට කතා නොකරම බැරි මාතෘකාවක් තමයි අනතුරු වලට වැඩියාව. මට මතකයි 2017 DS 1 එක බස් රථයක් අනතුරු ලක් වුණා. ඒ වගේම
ගමගේ මෝට බස්රත දෙකක් මුහුන්ට මුහුණ අනතුරු ලක් වෙලා පොතුමානු සාර්ථක විදිර අනතුරුවල් තෙරයක් කර මේ ගැන පොට්ටක් කතා කරු. මෙම ද අනතුරුවල තඩියක් ගැන සාමන මාව මෑත කාලගී දන්න කට්ටීර අලුත් දෙයක් වුණාට මහිතන දස් නොමසය මගේ අවුරුදු දහත් වුණ දාහතර කාල ඉඳලා මම ආසාරෙන් කරපු දෙයක් අපේ ගැරජ අත්තිකුණ ඕකෙදී මං දවසක් අපි තාත්තව අතින් ඇදගෙන ගියා ඔන් දැක්ක තැනක බස් එකක් මැද්දෙන් වැදිලා හැට දෙක නම්බර් බස් එකක් මැද්දෙන් වැදිලා මූන්ට මූනයි පිටිපසේ දෙක එකට එකතු වෙන විදිය ඕක මම ගිහිල්ල කැනත කතා කළා මම අරගත්ත සල්ලි දීලා ඒ කැලිකොඩ අරගෙන මම අපේ මහගෙදර වත්ත තියාගෙන බස් එක ලස්සනටම හැදුවා. ඉතින් තමයි පටන් ගන්න අනුතුරුල් තෙරිය. ඒ කියන්නේ මං හිතන්නේ එතරම්ම අවුරුදු 13ක්වත් නැති තරම් මං හිතන්නේ. ඇයි අනුතුරුල් තෙරිය කරන්නේ? ඒ ආසාව. මුංජි කාලේ ඉඳලම යකඩ ගොඩවල් එක්කම ඉඳලා මගේ කියන්නේ මං කියන්නේ මම මැකැනික් කරත් කාටවත් හදන්න බෑ කියලා හිතන දෙයක්. ඒ කියන්නේ මගේ වයසයි තියෙන්නේ. දැන් අලුත් සිස්ටම් නෙමෙයි. හදන්න බෑ කියලා ඒ කාලේ කියනවනම් මම කොහොම හරි හදලා පෙන්නන්න තමයි මම try කරන්නේ. ඉතින් ඒ නිසා ඒ දෙයට පියුදුනේ මං ඒකේ. දැන් මං දන්න විදියට DS ගුණසේකර බස් රථය සහ ගමගේ බස් රථය මීට අමතරව ඔබතුමා සාර්ථක විදිහට අනුත්තරියා කරපු බස් රථ 20ක් විතර 25ක් අතර අනිවාර්යයෙන්ම කරලා තියෙනවා මොකද ඉතින් අද දවසේ අපි අද මං හිතන්නේ මං අනුතුරු වලුවට ඇඩියා කරපු එක බස් රථයක ගණන් නම්බරේ නොකිය හරි ඉන්න අද ලංකාවේ මං හිතන්නේ හොඳම තැනක තියෙන බස් එක ඒ කියන්නේ ඒක ෆොටෝ දැක්කොත් මිනිස්සු හිතයි මේ බස් එකද මේ හැදුවේ කියන්නේ. මේ බස් එකමයි. ඔරිජිනල් කැලි ඒ කියන්නේ මේ බස් එකෙන් තිබ්බ ඔරිජිනල් චැසි. ඒ බොඩියම රිපයර් කරලා ඒ සීට්ම රිපයර් කරලා. ඒ හදපු බස් එක තමයි අද මං හිතන්නේ සාමාන්‍ය අංක එකටම කියන්නත් බෑ. ඒ හා සමානම. විශේෂාරික බස් රථය. ඔව්. විශේෂ ඒ කියන්නේ ඒ හා සමානම මේ බස් රථය තියෙනවා. මේ දන්න කට්ටිය දන්නවා. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණාට අපි වෙනුවෙන් කාලය වෙන් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතින් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.